ඉතින් ඔයාලන් මේ වගේ දෙයකට මුණ දීලා තියනවද? එහෙම නැත්නම් මුණ දෙමින් ඉන්නවද? වාහනට ආදරය කරන වාහන ගැන උනන්දෙන රට ගහතින හැම කෙනෙක්ටම ආරාධනා කරන ලේඩි ඔටෝමෙන්ට YouTube channel එකත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් සාමාන්‍යයෙන් හොඳ තත්ත්වයේ තියෙන මෝටර රථයක්. එහෙමත් නැත්නම් නිසි නඩත්තු කටයුතු නිසි වෙලාවට සිදු කරන වාහනයක් නම් තත්පර කීපයක් ඇතුළත. ඒ කියන්නේ තත්පර දෙකක් තුනක් ඇතුළත ඔයාගේ මෝටර රථය ස්ටාර්ට් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාගේ වාහනයට ස්ටාර්ට් වෙන්න පොඩි වෙලාවක් යනවා නම් දෙපාරක් තුන් පාරක් හෝ හතර පාරක් අපිට ක්‍රෑන්ක් කරන්න සිද්ධ වෙනවා. සාමාන්‍ය කතා බහේදී අපි කියනවා වගේ ඇදලා ස්ටාර්ට් වෙනවා නම් අපිට පොඩක් ඒ ගැන අවධානය යොමු කරන්න වෙනවා. ඉතින් මේ ගැටලුව ඔයාට වගේම තව කෙනෙකුට විවිධ අත්දැකීම් දෙන්න පුළුවන්. කෙනෙක් කියන්න පුළුවන් මගේ වාහනේ උදේට ස්ටාර්ට් කරනකොට පොඩි වෙලාවක් යනවා කියලා. තව කෙනෙක් කියන්න පුළුවන් මගේ වාහනේ සාමාන්‍ය විදිහට ස්ටාර්ට් වෙනවා. හැබැයි ටිකක් වෙලා ඩ්‍රයිව් කරලා නවත්තර ආපහු ස්ටාර්ට් කරනකොට පොඩ්ඩක් දෙපාරක් තුන් පාරක් මට ක්‍රෑන්ක් කරන්න සිද්ධ වෙනවා. තවත් කෙනෙක්ට කියන්න පුළුවන් එහෙම දෙයක් නෑ මට නම් ස්ටාර්ට් කර හැම වෙලාවකදීම මේ ප්‍රශ්නය එනවා කියලා. ඉතින් මේ හැමදේම අතරතුරේදී තව කෙනෙක් කියන්න පුළුවන් කොහොම හරි ස්ටාර්ට් වෙනවනේ ටිකක් වෙලා ගිහිල්ලා හරි එහෙනම් මම මේ ගැන වොරි වෙන්න ඕනෙමද? ඉතින් අද අපි ඒ ගැන කතා කරමු. ඔයාගේ වාහනයට මේ විදිහට ස්ටාර්ට් වෙන්න ඇයි පරක්කු වෙන්නේ? මේ වගේ ඇදලා ස්ටාර්ට් වෙන්න මොන වගේ හේතුද බලපාන්නේ? වාහනයක් නියමිත වේලාවට ස්ටාර්ට් වෙනවා කියලා කියන්නේ මොකක්ද? මේ විදිහට ප්‍රමාද වීමකට මොන වගේ හේතුද බලපාන්නේ? ඒ සඳහා මොනවද තියෙන විසඳුම්? එහෙනම් මේ හැමදේම අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. අවසාන වෙනකම් බලන්න. අපි මුලින්ම බලමු මෝටර රථයක් ස්ටාර්ට් වෙන්නේ කොහොමද සහ සිග්නල් එක ගමන් කරන මාර්ගය ගැන. මුලින්ම අපි පුෂ් ස්ටාර්ට් බටන් එකක් සහිත වාහනයක් නම් පුෂ් ස්ටාර්ට් බටන් එක ප්‍රෙස් කරනවා. එහෙමත් නැත්නම් කී එක ස්ටාර්ට් පොසිෂන් එකට ටර්න් කරලා පළවෙනි සිග්නල් එක බැටරියට යවනවා. බැටරියකින් ස්ටාර්ට් මෝටර් එකේ සොලනොයිඩ් එකට ධාරාවක් යවනවා. සොලනොයිඩ් එක තුළ ඇතිවන ප්‍රබල ශීස්ත්‍රය නිසා ප්ලන්ජ් එක ඇතුළට ඇදගන්නවා. පීනියන් එක සහිත ලිවර් එක ඉදිරියට තල්ලු වෙනවා. ෆ්ලයිවීල් එකේ රින්ගයකට පීනියන් එක සම්බන්ධ වෙනවා. පීනියන් එක ෆ්ලයිවීල් එකේ ප්‍රථම කැරකුම් බලය ලබා දෙනවා. මේ වෙලාවේදී පිරිසිදු වායුව ඒ අවශ්‍ය ප්‍රමාණයට ෆුවල් නියමිත ප්‍රෙෂර් එකෙන් නියමිත ප්‍රමාණයට ලැබිය යුතුයි. පෙට්‍රල් වාහනයන් නම් ඒ අවශ්‍ය වෙලාවේදී ඒ නියමිත පවර් එකෙන් ස්පාර්ක් ප්ලග් එක ක්‍රියාත්මක විය යුතුයි. මේ හැමදේම එකවර සිදුවීම අපි ස්ටාර්ට් වෙනවා කියලා කියනවා. මේ තත්පර දෙකක් වෙනි කාලයක් ඇතුළත වාහනයක් ස්ටාර්ට් වුණාම අපි කී එක රිලීස් කරනවා. ඒ කියන්නේ ස්ටාර්ට් මෝටර් එකේ පීනියන් එක පිටුපසට ගමන් කරනවා. ඉතින් අපි මේ කතා කරපු මේ ක්‍රියාවලිය නියමිත වේලාව තුළ නියමිත ප්‍රමාණයෙන් අවශ්‍ය පවර් එකෙන් සිද්ධ වුණාම මෝටර රථයක් නියමාකාරව ස්ටාර්ට් වීම සිද්ධ වෙනවා. එහෙනම් අපි දැන් බලමු ස්ටාර්ට් වෙන්න දායක වෙන කොටස් මොනවද? ඒ කොටස් වල ඩියුටි එක මොකද්ද? මොන වගේ දේවල්ද මේ ඩිලේ ස්ටාර්ට් එකට එහෙමත් නැත්නම් දිගු වෙලාවක් ක්‍රෑන්ක් කිරීමට සිද්ධ වෙන හේතු කියලා අපි පැහැදිලි කරගමු. පළවෙනි දේ තමයි ඔයාගේ වාහනේ ඇති තරම් ඉන්ධන තියෙනවානේ. මොකද මේ වෙලාවේදී ෆුවල් ප්‍රෙෂර් එක මේන්ටේන් කරන්න අවශ්‍යයි. ෆුවල් සිස්ටම් එකේ බ්ලොක් වීම, කාන්දු වීමක් වගේම ඉන්ධන පද්ධති ප්‍රධාන කොටස් වල, ඒ කියන්නේ ෆුවල් හෝස්, ෆුවල් ෆිල්ටර් එක, ෆුවල් පම්ප් එක, ෆුවල් ඉන්ජෙක්ටර්ස්, ෆුවල් රේල්, ෆුවල් ප්‍රෙෂර් සෙන්සර්, ප්‍රෙෂර් රෙගුලේටර් වගේම හයි ප්‍රෙෂර් පම්ප් එක හොඳම ක්‍රියාකාරී තත්ත්වයේ තියෙන්න ඕනේ. ඉතින් ෆුවල් සිස්ටම් එකේ ප්‍රෙෂර් එක මේන්ටේන් කිරීමට මේ සෑම කොටසක්ම උදව් වෙනවා. ලීක් එකක් ඇරෙන අපිට යූෂුවලි මේවායේ දෝෂ හඳුනා ගන්න අපහසුයි. වෘත්තීමේ කාර්මික එක හරහා ස්කෑන් එකක් ආධාරයෙන් අපිට මේවායේ දෝෂයක් හෝ ප්‍රෙෂර් ඩ්‍රොප් එකක් තියෙනවද කියලා පරීක්ෂා කරගන්න පුළුවන්. ඔබ මෝටර රථයේ පදවන්නෙක් නම් සෑම විටම නිර්දේශ කරලා තියෙන ඉන්ධන වර්ගය භාවිත කරන්න. ඒ වගේම නියමිත කාලවලදී ෆුවල් ෆිල්ටර්ස් මාරු කරගන්න වග බලා ගන්න. ඉතින් ස්ටාර්ට් කරන මොහොතේදී අවශ්‍ය ප්‍රෙෂර් එක ඒ අවශ්‍ය ප්‍රමාණය නියමිත වේලාවට ඉන්ධන විදීම සිදු නොවුනොත් අපිට දිගු වේලාවක් ක්‍රෑන්ක් කරන්න සිද්ධ වෙනවා. දෙවෙනි කරුණ තමයි බැටරිය. ඒ වගේම බැටරි වයර් මෝටර රථයේ සියලුම කොටස් වලට අවශ්‍ය විදුලිය සැපීම කරනවා. ඉතින් මෝටර රථයේ පණ ගන්වන අවස්ථාවේදී ස්ටාර්ට් මෝටර එකට ලොකු ධාරාවක් අවශ්‍ය වෙනවා. ඉතින් බැටරියට ඒ ප්‍රමාණවත් තරම් ධාරාවක් සැපීමට අපොහොසත් වුණොත් ස්ටාර්ට් මෝටර එකට ෆ්ලයි වීල් එක කරකවලා දෙන්න තරම් ජවයක් නැති වෙනවා. එවිට අපිට දිගු වේලාවක් ක්‍රෑන්ක් කරන්න සිද්ධ වෙනවා. මෝටර රථයේ පදවන්නේ විදිහට බැටරිය සේවා කාලයේ අවසන් වන බකවානු පිළිබඳ බැටරි වයර් ටර්මිනල්ස් වලට හොඳින් සවි වෙලා තියෙනවද, ඒව හොඳ තත්ත්වයේ තියෙනවද කියලා පරීක්ෂා කරගන්න.
තුන්වෙනි කරුණ තමයි පෙට්‍රල් වාහනවල ඉන්ධන වායු මිශ්‍රණය දහනය කිරීම සිද්ධ කරන්නේ ස්පාක් ප්ලග් එකෙන්. ස්පාක් ප්ලග් එකේ දුර්වලතාවයක් එමත් නැත්නම් ඉග්නිෂන් කොයිල් එක හොඳ තත්ත්වයෙන් නැත්නම් ස්ටාර්ට් කරන වෙලාවේදී ඒ ඉන්ධන වායු මිශ්‍රණය පූර්ණ දහනයක් කරගන්න බැරි වෙනවා. ඒ නිසා ඒ අවශ්‍ය පව එක නොලැබෙන නිසා මෝටර රථය පනවන්වා ගන්න ප්‍රමාද වීමක් වෙන්න පුළුවන්. පෙට්‍රල් වාහනයක සාමාන්‍ය සර්විස් ටික අපි කරගන්නවා වගේම තමයි ඒ නිර්දේශ කරලා තියෙන කාලවකවානුවලදී ටියුන් අප් එකක් කරගන්නත් ඔයාලා මතක තියාගන්න ඕනේ. හතරවෙනි කරුණ විදිහට එයා ෆිල්ටර් එක කියන්නේ පරිසරයේ තියෙන දුම්විලි කොළරටු රඳවාගෙන පිරිසිදු වාතය එන්ජින් එකට එවීම. ඒ කාලයත් එක්ක එයා ෆිල්ටර් එක අපිරිසිදු වෙලා පිරිසිදු වාතය එන ගමන් මාර්ගය බ්ලොක් කිරීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ දහනයට අවශ්‍ය ප්‍රමාණවත් වායුව නොලැබීම මෝටර රථය පනගන්වා ගැනීම ප්‍රමාද කරනවා. ඉතින් මේ ස්පාර්ක් ප්ලග් වල දුර්වලතාවේ එයා ෆිල්ටර් බ්ලොක් වීම ඩිලේ ස්ටාර්ට් එකට වගේම ඉන්ධන පරිභෝජනයේ වැඩිවීමටත් බලපානවා. මම මගේ ඉන්ධන පේබන්දා වීඩියෝ එකෙන් ඔයාලට හොඳින් පැහැදිලි කරලා තියෙනවා. ඉතින් මම ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙන අවශ්‍යයිට බලන්න පුළුවන්. පස්වෙනි කරුණ තමයි මාස් එයා ෆ්ලෝ එක. එන්ජිමට එන වායුවේ ස්කන්ධය මැනලා ඊසියකට පණිවිඩ යවන්නේ මාස් එයා ෆ්ලෝ සෙන්ස එකෙන්. ඒ අනුව තමයි ෆුවල් ඉන්ජෙක්ට් කිරීම සිද්ධ වෙන්නේ. මාස් එයා ෆ්ලෝ එකට යම්කිසි දුර්වලතාවයක් අවහිරවීමක් සිදු වුණොත් ඊසියකට නිවැරදි සිග්නල් එක යන්නේ නැහැ. ඒ කියන්නේ ඉන්ධන ලබා දීම සීමා කිරීමක් සිද්ධ කරනවා ඊසිය එක විසින්. ඉතින් ස්ටාර්ට් කරන වෙලාවේදීත් ඒ අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලැබුණොත් අපිට මෝටර රථය පනගන්වා ගැනීමට දිගු වෙලාවක් රෑන් කරන්න සිද්ධ වෙනවා. හයවෙනි කරුණ තමයි අයිඩල් කන්ට්‍රෝල් වැල්ව් එක. අයිඩල් කන්ට්‍රෝල් වැල්ව් එක සහිත මෝටර රථයක අයිඩලින් අවස්ථාවේදී අයිඩල් වැල්ව් එක හරහා තමයි මේ වායුව ඇතුළට එන්නේ. ස්ටාර්ට් කරන අවස්ථාවේදී අයිඩල් කන්ට්‍රෝල් වැල්ව් එක බ්ලොක් වීමක් සිදු වෙනා නම් ඒ අවශ්‍ය ප්‍රමාණවත් වායුවක් දහනයට ලැබෙන්නේ නැහැ. එවිට මෝටර රථය පනගන්වා ගැනීමට පොඩි ප්‍රමාද වීමක් සිද්ධ වෙන්න පුළුවන්. අපිට දිගු වේලාවක් රෑන් කිරීමට සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් අද වෙනකොට නම් මේ නවීන මෝටර රථවල අයිඩලින් කන්ට්‍රෝල් වැල්ව් එකක් දක්නට ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට ත්‍රොටල් බොඩි එකේම 100% පොඩි ප්‍රතිශතයකින් විවෘත කරලා දීමක් සිද්ධ වෙනවා. හත්වෙනි කරුණ විදිහට ස්ටාර්ට් මෝටර එක ගන්න පුළුවන්. ෆුවල් සහ යායින්ටෙක් ප්‍රශ්න ඇරුණහම වාහනයක් ස්ටාර්ට් කරගන්න ප්‍රමාද වීමට බලපාන ප්‍රධාන කොටසක් විදිහට ස්ටාර්ට් මෝටර එක ගන්න පුළුවන්. වාහනේ පනගන්වන අවස්ථාවේදී ෆ්ලයිවීල් එක කරකවල දෙන ස්ටාර්ට් මෝටර එක. අපි වීඩියෝ එකේ මුලිනුත් ඒ ගැන කතා කරා. නමුත් ස්ටාර්ට් මෝටර එක ඇතුලේ කුමක් හෝ ප්‍රශ්නයක් ගැටලුවක් තිබුණොත් ඒ කියන්නේ උදාහරණයක් විදිහට ආමේච් එකේ සොලනොයිඩ් එකේ බ්‍රෂ් ගෙවිලා නම් ස්ටාර්ට් මෝටර එකට ඒ අවශ්‍ය ජවය ගන්න බැරි වෙනවා. ෆ්ලයිවීල් එක කරකවලා දෙන්න බැරි වෙනවා. නැත්නම් අපහසු වෙනවා. ඒ කියන්නේ අපිට දිගු වේලාවක් නැවත ක්‍රෑන්ක් කිරීමට සිද්ධ වෙනවා. ඉතින් මේ වෙලාවේදී මෝටර රථයේ තුන් පාරක් හතර පාරක් ක්‍රෑන්ක් කරලා ස්ටාර්ට් කරගත්තත් පසු කාලීනව මේ දෝෂය පැතිරිලා මෝටර රථයේ ස්ටාර්ට් කරගන්න බැරි තත්ත්වයට මෙන්න පුළුවන්. ඉතින් මගේ අදහස නම් ඔයාගේ මේ හොඳට තිබුණු මෝටර රථය එකපාරට මේ වගේ ප්‍රශ්නයකට මුහුණ දුන්නා නම් ඩිලේ ස්ටාර්ට් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට ඇදලා ස්ටාර්ට් වීමකට ලක් වුණා නම් ඔයාලට පුළුවන් ඉක්මනින්ම ඔයාගේ වෘත්තිමය කාර්මිකයෙකු ලවා ඔබේ මෝටර රථයේ පරීක්ෂාවකට ලක් කරලා ඒ අවශ්‍ය නඩත්තු කටයුතු ඒ විදිහට කරගන්න. ඉතින් වීඩියෝ එක අවසන් කරන්න හදන්නේ මේ වගේ කාර්මික ගැටලු සහ වාහන ලෝකේ තියෙන ගොඩාක් දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මතක් කරනකමම ඉක්මනටම අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අල හැමෝටම සුබ දවසක්.